පවතින අයහපත් කාලගුණ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අතරින් ගංවතුර සහ නායෑම් තත්ත්වය බහුලව වාර්තා වෙනවා. ගින් කළු සහ නිල් වළා ගංගාවල ජල මට්ටම අවතානම් සහිත තත්ත්වයක ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානීය පවසනවා. කළු ගඟ, ගින් ගඟ, නිල් වළා ගඟ යන ගංගාවල අවදානම් මට්ටමකට වතුර පත්වෙමින් පවතිනවා. නමුත් අද දින උදාසන වෙනකොට අඩුවෙමින් පවතිනවා. බුරසිංහල පාලන නුවර වඩල්ඩා විට යන ප්‍රදේශයන්වල මාර්ග කීපයක් ජලයෙන් නැටුලා තිබුණා. නමුත් ඒක දැන් අඩුවෙගෙන යනවා. මේ වෙනකොට කිසිම මධ්‍යස්ථානයකට හෝ සාහන මධ්‍යස්ථානයකට පුද්ගලයන් ඉවත් වීම අධික වැසි සහිත කාලගුණයේ හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු ව්‍යුත්පත්ති කිරීමට කටයුතු කළ බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙලෙස අදහස් පළ කළා. මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුව ජලාශයේ වාන් දොරටු හතරක් ව්‍යුත්පත්ති කරලා කුකුලේකංග විදුලි බලාගාර ජලාශයේ ගේට්ටු දෙකක් විවෘත කරලා මේ තත්ත්වය නිසා කුඩා ගංගාවේ පහළ විශේෂයෙන්ම බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුලත පහත් බිම් ජලයෙන් යටවීම තවදුරටත් පවතිනවා. ඊයේ රාත්‍රියේ සිට මගුරු ගඟ පිටාර මට්ටමක පවතින්නේ මේ තත්ත්වය අද දිනේ තුලත් පවතිනවා ඇති. නමුත් විශාල වශයෙන් වර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කළු ගඟ ඉහළ ජල ගලන මට්ටමක පවතිනවා. තනගලෝය, කළු, ගින්, නිල්වලා, කැලණි සහ මහවැලි ගඟ ඉහළ ධාරා ප්‍රදේශය සම්බන්ධයෙන් වන අවධානය තවදුරටත් පැවතිය යුතු බව සඳහන් කරන්න කැමැති. මේ අතරින් මධ්‍යම කඳුකරයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නෝටන් බ්‍රිජ්, විමල සුරේන්ද්‍ර ජලාශය සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක්ද විවෘත කර තිබෙනවා. පවතින වර්ෂාවත් සමග කාසල්රී සහ මෞසා කැලේ ජලාශයද පිටාර මට්ටමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ පැවති දැඩි වර්ෂාවත් සමග බණ්ඩාරවෙල මහනගර සභාවේ තිබූ ගසක් කඩා වැටීමෙන් මෝටර රථ දෙකකට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ ශිරුමණි ජයවර්ධන මෙලෙස අදහස් පළ කළා. පහළ වායුගෝලයේ කැල්බම් සාගත තත්ත්වය තවදුරටත් ශ්‍රී ලංකා ආශ්‍රිතව පවතිනවා. ඒක නිසා අපි අද දවසේ බස්නාහිර, සබරගමු, මධ්‍යම වායඹ, උතුරු පළාත්වලත්, අනුරාධපුර ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පිටුහිට වැස්ස බලාපොරොත්තු වෙනවා. අද දවසේදී අපි බස්නාහිර, සබරගමු, මධ්‍යම වායඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මිනිමිට 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව සවස් කාලයේදී ඌව සහ නැගිනේර පළාත්වලත් තැන් තැන්වල ඉදුරුම් ශෛත්‍ය වැසි වර්ධනය වීමේ හැකියාව තියෙනවා.